සුනංතු සග්ගමොක්කදන් දම්ම සවනෙ කාලුෝ අයංබදන්තා දම්ම සවනෙ කාලු අයංබදන්තා දම්ම සවෙන කාලු අයන් බදන්තා තස්ස ভাගවෙතු අර හතු සම්මා සම්බුද්ධස් නමුෝතස්ස ভাගවෙතු අර හතු සම් සම්බුද්ධස් නමුතස්ස භගෙවෙතු අරහතුෝ සම් සම්බුද්ධස්ස यो मे धम्मा धम् अथमे रागो दोसो मोहो इमेखो थयो धम्मा ඉමිසං භික්කවිතිංනං ධම්මානං පහනාය තයු ධම්මාභාවි තබබා අසුභාභාවිී තබබා. ප්‍රාගසන්ස පහනාය මින්තාභාවිීතබබා දසසන්ස පහනාය පඥභාවිතබබා මූහසන්ස පහනාය, ඉමේ සංකෝභික්කවේතිංනං ධම්මානං පහනාය ඉමේතයෝ ධම්මා භාවේ තබභාති. න්නතුන අද මේ දේශනාවට මාතෘකා කළේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායි සඳහන් වෙන සූත්‍ර දේශනාවක් අංගුත්තර නිකායි ධර්මකාරණාවන් හයක් පිළිබඳව දෙසු දේශනා ඇතුළත් කොටසට කියනවා චක්ක නිපාතයේ කියලා මොකක් කියලද කියන්නේ චක්ක නිපාතය සක්ක නිපාති තියෙනව තික වර්ගහයේ කියලා වර්ගයක්. එහි සූත්‍රය ඇත් තියෙනවා සූත්‍රයේ නම රාගසූත්‍රය. මකද සූත්‍රයේ නම රාගසූත්‍රයේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තයෝමී බික්කවයේ ධම්මා මහනෙනි ධර්ම තියෙනව තුනක්. කතම තයෝ මනවද මේ ධර්ම තුන. රාගය දෝසෝ දවේශය මෝහෝ මෝහොය. රාගේයේ කියන කියන්නේ මුලින් පුංචිවි දෙයක් කියන්න මේ රාගේයේ කියන්නේ ස්ත්‍රී පුරුෂ සංකල්පි ඒකම නෙමීය. දැ අපිට රාගේ කිව්ව ගමන් අරමුණු වෙන්නේ. පුද්ගල සමාජ ස්ත්‍රීය පුරුෂයයා පිළිබඳවත් පුරුෂයා ස්ත්‍රය පිළිබඳවත් ඇති කර ගන්නා වූ ලාමක සංකල්පය කියලා. ඒක රාග එකක් විතරයි. රාගය කියන එක කිව්ව ගමම්ම ගණඩ දැ ඕනම දේකතියනොනේ ගතතියක් ගතියක් ස්ෝභාව ඇති නකට කියෙන රසය කිය දහමි කෙන රස්සය. දැන් වතුරේ තියන ගතිය තමයි වැගිරෙන ගතිය පැහැදිලි නේද දැ. යම් යම් දෙේවල්වට ගත්ති ස්වභවැැදරේ වගේ රාගයේ ස්වභාවය තමයි රාගය කියලා කියන්නේ මෙන්න මෙහෙම හඳුන ගන්ඩ රාග ස්වභාවය තමයි ඇල්ල එන ගතිය පැදිරින එහනම් ඇලන ගතිය කොතනද ඒ තියනෙමකක්ද අරාගය තමයි පැදිරණ කනත්න්නේ ඇ ගය එතකොට ඒ ඇලෙන ගතිය මොකේට දෙ තියෙන්නේ අකුසලයට ඇල නැද්ද අකුසලයටත් ඇවා ඒකස්ෙත් එෙනම් ඇ ඇලීම රග තිය ොවද නැද්ද ඒකස්ෙත් තියෙනවා එ එකයික මේ ශ්‍රීපුරුෂා කල්පය විතරක් නෙමෙයි රාගය කියන්නේ තන්හාව මයි තන්හාව ඒ තැන්බල තන්හාාවේ එකක හැඩතලවලින් පිෙනෙන්වා. කාමරාගේ රූපරාගය, අරූපරාගය, ආසාව, ලෝභය, මසුරුකම කාමච්චන්දය මේ හැම එකක් ඔස්සෙම තියෙන්න්නේෙ තන්හාව මෙහැම එකකම තියනෙ රාග. තොට රාග දවේශ මෝහ තමයි මේ ධර්මතුන බුදුහරු වදාලා. ඉන්නත්නී රාගය දවේශය මෝහය කියන තුන මේටවා ල ඇයි අකුසල මූල කියන්නේ අකුසලයට මුල් වෙන නිසා ඉති මුල්ලු නාහම තියන විශේෂයම කකද. ඒ ස්වභාවේ තමයි මුල නිදුකින් නං මුල නිරුපදරිතයි නං ගහමදින් කැපෝට වැඩන්නේ. තැහදිලිනේ ඒ කියන්නේ රාගය කියන එක නැති නොකරන තාක්කල්. එමත්තඇතම් ඔය රාගගේ සීනව පින්නත්න රාගානුසය කිය හැකත්ති නොව ඔය කියන මූල බීජ ස්ොභාවේ රාගය මුල්වෙලා කෙරෙන අකුසල් සීලයෙන් හිරකරගෙන නතර කරගන දතකාගෙන ඉන්න පුළුවන්. හැබැයි. රාගය තියනකම් පින්න්නත්මිමකොද වෙන්නේ මේ කොතනින් කොතනින් හරි අයයි ලියල නොද නැද්ද. මේක ලියල නොව මයි. ඇහැදිලන්නේේ ඇයි එකටේ හේතුව මූලය තියෙනෝ. දවේශය කියනෙ මූලයක්. එහෙනම් ඒ මූලය ගලවල විසි කරන්න නැතිතා කල්, මොකොද වෙන්නේ ඒ මුල් කරගෙන කෙරෙන අකුසල් කොතෙන්දි හරි කෙරෙන්ඩ පුළුවන්. ඒක නිසයි කියන්නේ රාගය තියෙනවා නමුත් සමාධිහිෙන් යටපත් කරනවා එතකොට මොකොද වෙන්නේ සමාධිය යම්තාකල් තියනෙනවද ඒතක් කකුසල් කිරරිල්ලක් නෑ. හැබැයි සමාධී උපද්ධවගෙන පින් වතන අපි හිතම බඹලොවත්තු පන්න කියලා. බඹලොව ඉපදිලත් මහාකල් පහාරසීයක් හිටියගේීමකු මහාකල් පහාරසීයක් මහාකල් පහාරසීයක් ගතවීමෙන් හරි ආය කාමලෝකේටආපු ගමන් රාෙ මුල් කර ගත් අයිත් අකුසල් පටන් ගන්න ොද නැද්ද ආත් අකුසල් පටන් ගන්නවා පැහදිි න ප එයිඒ මූලේ නසලනෑ මූලේ නසලනෑ මොකද සමාධියයක් නතකොට ඉතන ෙරලා තියෙන්න පින්නතුනි තුන යටපත් කිරීමක් විතරයි නැති කරලානෑ ේරෙනවා නද හේනිසා මේ රාග දවේශ මෝහ කියනේවා මුළුමනින්ම නසන්නේ නැතිතා කල් ආපහු 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 කොතනින් කොතනින් හරි කොයිකොයි වෙලාවවෙ හැරි අය අකුසල්වලට අවස්ථාව සකස් වෙනවා. ජීවිතයේ මෙතන අම්ම මරපු කෙනෙක් ඉන්නවද තාත්ත මරපු කෙනෙක් ඉන්නවද. හරි අම්ම තාතා පැත්තකින් තියමු මෙතන ඉන්නවද කුලෙක් මරපු කෙනෙ. ඔබ කකුලෙක් මරලති නොද. නෑ? ඉදිරියට ඇි නොති ඉදිරියට මරනෝද නැද්ද ? ඉදිරියට මරනවාද නැද්ද මරන්නේ හොඳයින්නේ ඔය ඇත්තන්ගේ දරුව ඉන්නන්නේ ඉතාම දරුණු අපරාධකාරය ඔබේ දරුවා අල්ගෙන ඔළුවට තුවක්කුවත් තියලා විවෙරවෙලා ඔබ අතට කුකුල එක් දුන්නොත් කුකුලා මැරුවේ නැත්තන් දරුවට ඔලුව කුඩුවෙන්න වෙඩි තියෙනවා කියලා ඔබ මොකද කරන්න. හිතන්න ඔබ මොකද කරන්න සරල දෙයක්න මේහන්නේ මොක ඔබ කරන්න. ම්. ඒ කකු ැරුවේ නැත්තන්ම් බේ දරවා ඔබේ කිරිබීපු ඔබේ කුසෙන් උපන්න දරවා ඔබ ෙේන් උපන්න දරුවගේ හොලුව කුඩුවෙන්න්න පිති නොකන මේක මේ හිතන්ට ඒ ොහොතේ නම් ඔබ මොකද කරන්න. ඇපිනති. මම් මේ කියන්නේ මේ දේශනාව නැවතෝඔබට කියන අප පෙන්නති මේ ඔබේ ප්‍රඥාවවදි කරන්නයි මේ දේශනාව කරන්නේ. කතන්දර ගොඩක් කියලා හැන්න වැඩියන මේ ප්‍රඥාවවදි කරන්න ඕන අපි මේ හිතන් ඉන්න බුදුදහම කියලා. ධිූජා කවි ටිකයි පින්වත්නි පාන්සකූලේ ඉමම් මතක වත්තන් කියනෙකයි විතරයි නෑ මේ බුදු දහම ඊට වඩා ගැඹුරු පින්නත්න්නේ. ඔය ටිකාපිට කියල දෙන්න නම් පින්වත්ේ මහ බෝධි සත්වන් වහස නමක් සාරා සංක කල් පපලක්ෂ පිරම්පුරන් ෝනකමක් ඕනමක් නෑ මං මේකැනෙවා වැඩක් නෑ කියනෙක නෙවී. නමුත් මේක ඊට වඩා ගැම්ඹුරු දහම. අඟහන්නේ දැන් එහිම අවස්ථාවක් ඔබට අව් ඔබ මොකක් කරයිද කිය. වෙනවා බලට ගොලස්සන උත්තරවල මරණවන ව මරන්ඩ වෙනවා. උනත් මැරුවත් උනේ එකක්නේ ද තේරෙන නි. දැන් එතකොට ඔබ හොඳට තේරුම්ගන්න ඕන දෙයක් ඔබ තාම කුකුලෙක් මරල නෑ මරන්නෙත් නෑ කියලා ගත්තු තීන්දුව හෙනම් හරිද්ද වැරදිද. වැරදී. ඔබ ඔබේ වහලෙ තෙමෙන් නෑ කියලා කිව්වේ වහින් නැති කාලේ ම එකයි කියන්නේ වැස්සට බනිින් එපා කවුරුත් මොකද වැස්සෙන් තමයි වැස්සොත් තමයි වහලෙ තෙමෙන තැන් හොයා ගන්න පුළුවන්. අපි තාම වහලේ හොඳයි කියලා තීන්දු කරන්නේ වහින් නැතිහින්දා. දැන් කුකුලා අතර දීල ළමේ අල්ල ගත්තා කියන්නේ කවුරු අඩි ඔන්න වහිද පටන් ගත්තා. දැන් තෙමෙනවාද නැද්ද. දැන් තෙමෙනවා. එතකොට? ඕකද සීලේක කියන්න බුදු දහමේ. ඔහොම සිල්ලකින්න්න නං ඉතින් පින්නද නිගන්ට වොඩ බරි. ඔහම සිල්ලකින්ට නිගන්ට යනක තුළුව ඇැයි අවස්ථාවක් එනකං ඉතින් කොරන්න දෙැ නඇතුවට ඉන්නවා අවස්ථාව උදහවන හම සිල්කටනවා අයි අවස්ථාවක් එනකම් බලාගන ඉන්නවා අ සුද්දවන්තය වගේ. ඕක බුදු දහම සීලේ නෙමෙයි. ඕක බුදු. බුදුදහම සීලයක කියන්නේ හේතු නැති තැන ඔහේ ඉන්න එක නෙමි හේතු කෝටික් හැදුනත් ඒත් පින් අත බුද්ධ වචනයට පිටුපානතියක සීලේකයන්නේ එක. දන්නව තමන්ගේි නිවන් මගට මං මේක කරගත්තොත් අලාභයක් මයි මං එක කරගන්න දරුව වෙඩි කනවනං ඒ දරුවගේ කර්මයයි දරුවගෙවන්නේ මේ සංසාරය ඇවිදින සත්වයෙක් මගේ දරුවවුනතාව. මේ ඇඒ හඳයිකං ගිය බවහි තිබද දන්න න නැවද දන්නෙත් නෑ මේ ඇයි හොඳයිකන් ඊළඟ බවේ තියද දන්නෙත් නෑ නැතිවේද දන්නෙත් නෑ හැබැයි සසරේ කර්මකර කර යන සත්වයෙක් වෙනුවෙන් මම පාගත වෙන්නේ නෑ මම් බුදුහාන්දුරන්ග ප්‍රචනයට පිටුපාන්නන්නේ ඒ හින්දවත්. කොච්චර ශ්‍රද්ධාව බලවත්වෙන්න ඕන දෙදකොට බුදුහාර ගැන. ඒකයි කියන අපි තාම සමහර වෙලාවකදී ඔය ක්‍රමෙන් බලනොකොට පින්න්නත්නේ ඇත්තටම අපි සිල් රැකලද සිල්රැලද නෑ පි නත්නේ. දොසක් කියනවා කියල හි තන්නෙපා නැවත කියනවා මේ ප්‍රඥාවයි අවධ කරන්නේ හැල්ලුවෙන් හිතන් එපා මේ බුදු දහම කියන්නේ එහෙම මතු පිටිින් බරල අතපත ගාල ලබන්ඩ නිවනක් පෙනන එකක් නෙමේ පින්නත් මේක ඇතුළන්තේ සුද්ධ කරන එකක් මේක මේ දවසත් දෙක් කෙළුටු වෙච්ච රෙද්ක් හෝදනවා නෙමෙයි බුද්ධාන්තර ගානත් තිස්සේ කලෙ සිච්ච හිතක් ෝදනවා මේ ලෝකයේ බුදුවරු කොච්චරතීත පාලවෙන්න ඇ්ද අපි නිවනේ නැත්තේ ඇයි ඒත් හෝදගන්න බැරිවෙච්ච හිද මේ හි. ච්චර කහටක් කිලුටක් එතකොට මේක කාලහ තිස්සේ පැළපදිියන් වෙන්න ඇදනේ එකකයන්නේ අධික මාත්‍ර උත්සාහයක් වීරයක් ගන්න කියලා. ෆින්වත් නේහෙනම් අපි තාමත් එහෙමනදැන් කිවෝත් එහෙම අවස්ථාවක් කාවුත් මංව අපරාධි කරයි කියලා. එක සතුටු වෙන්න පුළුවන් තැනක් නෙවෙයි ජීවිතයේ. ඔබට දැනුම් තේරුම් නැති කාලයක් තිබුුණනද නැද්ද ඇබෙනත්නි තිබුනද නැද්ද තිබුණා. අඩ්ඩුම්ම තරමේ තමන්ගේ හතර මායිම ගැනවත් තමන්ගේ දේපල ගැනවත් තමන්ට උරුම වෙන දේවල් ගැනවත් අදහසක් අදහසක් නැතිකාලය ඇතිබද නැද්ද තිබුණා. ඊට පස්ස පස්සේ පස්සෙ පසෙ පින්වත්න්නේ වැඩිහිටියෝ වෙඩුවෙන්ඩ දැනුම් තේරුම් නැතිවුනාද ඇති වුනාද. ඇ? වැඩි වුණා අවංකව උත්තර දෙන්න මට ජීවිතේ වැඩියම් අකුසල් කළේ ඔේ කාල දෙකෙන් කොයි කාලෙද දැනුන් තේරුම් නැති පුංචි කාලද නැත්තම් වැඩිහිටියෝ වෙවී දැනුම් තේරුම් වැඩිවෙන්න වැඩිවෙඩ වැඩිවි කාලෙද බොහෝ වකුසල් කෙරුණේ දැනුන් තේරුම් වැඩි කාලේ. එතුකට ඇතන මනොත් තේරුණේ ඒකැන ඇතන පවුපින් තේරලා නෑ පව්පින් කරන්න හොඳට දේරලා මේක අන්න සිනහවටන වේ පින් ත්න්නේ මං මේ ඔයඇත්තන්ගේ හිත නිරුවත් කරනෝ ඔයත් න්න බලාගන්න. පුංචි දරුවන්ගේ කාලෙ නොකිරිච්ච ලාමක අකුසල් දැනුන්තේරුම් එ එන් එන්ඩ එඩ වැඩිවෙලා. දැනුන්තේරුම් එ එ එඩ එඩ අකුසල් වැඩිවෙන්න ඕනද අඩුුවෙන් ඕනද. අඩුවෙන්න ඕන දුකෙන් විලාපෙන් පසු තැවි තැවී සිහිකරඩ වෙන දේවල් අඩුවෙන්න්න ඕනද වැඩිවෙන්න ඕන. හටුුවන්න ඕන පින්වත්නේ අපායින් මිදන්න ඕනද අපාගතවෙන්න ඕනද. අපායෙන් මිදන්න ඕනෑ ඒත් උනේ මොකක්ද. දැන් තේරවා නේද පින්න්නත්න්නේ හෙෙනම් අපි ගිල්ලතින අනි පැතට කියලා. දැනුම් තේරුම් එන්න එන්න පිවත්නේ අපි සටකපටකං කරනවා අකුසල් වලටත් ආය තර්කවිි තර්ක මනසින් හදනවා අඩ්ඩුම තරමේ මගේ කියල අල්ලගන්න මයිමක්වත් තිබි නෑන පින් දැනුම් තේරුම් අඩු කාලේ. දැන්ගේ පුළුල් වෙලා ඒකත් පසක තැබේවා. තාමත් ජීවිතේ තියනොද නැද් අකුසල් හරි තාම ඇත් අන්ගේ ජීවිත, බොරු කියනරමේ තිය නොද නැද තිය නොද නද තියවා. හිස් වචන කියවනේවා තියෙනවා. මෙවා අකුසල්ද නැද් අකුසල් අදද දන්නේ මේ දැන්ද දන්නේ නෑ. ැගෙන කොචරක් කල් ිතරවෙනවාද නෑ තන්න හිතන්න අපි අප ඇත්ත දකින් පින් නත්ේ මොකද මේ කියලා මේක අකුසල් කියලා දන්නේ අතද මිට අවුරුදු පහකට කලින්ද ඒහනම් කොයි කාලෙ අදහම් පාසල් ලැන කාලේ එතකොට එදා ඉඳන් මේක අකුසල් කියලා දන්නවා නම් එදැයින් පස්සේ බණ කියීක් කහන් ඇත්්ද එදයිම් පස්සේ පන්සිල් කීවාරයක් සමාදන් වෙන්න ඇත්ද ඇයි තව මත් ඔබ ටෝකාතාරන්න බැරිවුණේ ඔබ ළඟ තාම බොරුව තියෙනවනං ඔබ ළඟ තාම හිස්වචන තියෙන වනං අදරෑ ඔබ මැරොත් ඔබ මැරෙන්නේ දුසිල්වති කැටියටයි කෞද්ද දැම් පිහිට වෙන්නේ. අදරෑ මැරුණොත් ඔබ මැරෙන්නේ සීලේවත් නැතිකිෙනෙ කැටියට. සාධකාර දුන්නට නිවනට කෞද වැරැද්දුවේ බුදුහාමුදුරෝද බුදුහර වැරැද්ද වෙන මේටික හිතන්න පින් නතිටිකක්. බුදුහාමුදුරු ඇත්තංව බේරගන්න හදපු හැදිල්ලට ඔබ ඔබව බේරගන නෑ කියලයි මේ කියන්නේ. තාමත් පින්න්නත්න්නේ අපි බුදු හාමුදුරු එපාකිවදී කරනවා. එතකොට ශාස්තෘන් වහසේ ඉස්සරහට මල්ටි කැරන් එන්න ලැ්ජනෙක්දපිට. හ මේ? දුහාරුව පාකිවදේ පාකිව්වදේ පාකිව්වදේ අවුරුදු විස්ස තිහතිස් පහ හතලි හතලි ස් පහත්තිස්සේ තව 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 කර ආයිත් බුදු හාදුරෝ ස්රහටමන්ට ලේජනද. ලැජ්ජවෙෙන් ඕනද ලැද්ද. අපි ලැජ්ජවෙෙන් ඕන ප නොති. ඒ එන්න එක වාරක එක අකුසලේ ගානය අපි අත්තැරිය නං අද අපි බුදුහාන්දුර ළඟට එන්න පින් නවතුනේ ආත්ම භාවය කොච්චර සුද්ද කරනද. ඒ අයි කියන්නේ. සාධකාරයෙන් එහා ගිය වැඩ පිළිවෙලකට දැන් ඔබ එන්න කියලා ප්‍රාර්ථනාවෙන් එහා ගිය වැඩපිළිවෙලකට දැන් ඔබ එන්න මේ මේ මොහොද මග ඇරගන්න එපා පින්නවත්න්නේ හැබැයි ඔයත්තු පින්වන්තයි ඒ පින නිසා මයි මේ දේශනා එකත් දෙකන්නම තිහක් මේ අවස්ථා ලැබෙන්නේ පින බලවත් වෙනවා කියන එකෙන මේ කියන්නේ මේ කියන කුසලේ බලවත් වෙනවා එහනම් බලවත් වෙන වෙලාවේ ප්‍රයෝජන ගන්න මොකද සමහර පන්සල්තියනවා මනිස්වනිම බනක්වත්නය පි නොත්ද. මිනිස්ව අනේ අපි ගැලවිල මේ අහිසකවටි අපිට කණඩදීපු මිනිස්සුටක ගොදන්නඕන කිර එහෙමතනක් එහිමවත්නේ. ඒ නිසා මේ ඔබේ උසල් බලවත් වෙච්ච කාලයක් මෙතනින් ගැලවිල්ල කොහමමාරය හදාගන්නු වෙන්නොත්. ගියොත් මේ ලෝකයේ අන්ඩ තියන ලොකුමදේ ජීවිතයනේ ඒකත් නැතිවෙන ඕනෑ? නැතිවුනාදෙන් කියලා අධික මාත්‍ර වීරයක් පටන් අරගෙන මේ වැඩපිළිවෙල කර ගණ්ඩ. එතකොට රාග දවේශ මෝහ කියන්නේ මේ තුන නසන්නේ නැතිතා කල්. කොතන කොතන හරියා යකුසල්වල මේ සසර අපි පැටලෙනවා. ලේසි නෑපින් අත්නේ. එතකොට ඔය රාගයක් දවේශයක් මෝහයක් කියන තුන නැසුවොත්. ඇ දවසක් බුදුරජාණන් වහන්සේ හමුවෙන්නවා, ජම්බු කාදක කියලා බ්‍රාහ්මණේ බ්‍රාහ්මණය ඇවිල්ල බුදුරජාණන් වහන්සකෙන් අහනවා ස්වාමීනිී නිවන 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 කියල න කියලලා මොකදදුවයි නිවන කිය ැහ්වා දැම් අහන්නේ තිරුවන් සරණගියපු බණ දහම දන්න කෙනෙක් නෙවෙයි මේ අරි අන්නේ බ්‍රාහ්මණය කහන්නේ මොකදදුයි නිවන කිය ැහවා ධර්මය ගැන දන්න නැති තිසරණයවත් සරණකරගත්තු නැති කෙනෙකුට දකින්න බැරි හැඩතලයක් නැති පාටක් නැති තියෙන තැනක් පෙන්න්න බැරි නිවනක් ගැන කිව්ව හම මේ මනුස් ඇට මේක තේරුම් ගන්න පුළුවන්ද. මේක තේරුම් ගන්න බෑැපෙන් නොත්න්නේ. ඒවෙලා බුදුරජාණන් වහන්සේ ජම්බුකාදක බ්‍රාහ්මණයටට නිවන අඳන්නල දුන්නේ හරි අපූරු ක්‍රමයකට මොකදද. බ්‍රාහ්මණය රාගයේ යම් නැතිවීමක් තියෙනවනං, දවේශයේ ඉතිරි නැතිව නැතිවීමක් තියෙනවනං, මෝහයේ ඉතිරි නැතිව නැතිවීමක් තියෙන වනං, මේ රාග දවේශමෝහවල ඉතිරි නොමැතිව නැතිවයාම ඕක තමයි නිවනකිවා. කොච්චරපූරු විස්තරයක් ද. තැම් බුදුරජාණන් වහන්සේ, දේශනා කරලා තියනවා පින්න්නතුන නිර්වාණය සැපයක් වසයෙන් දකින්නා මයි නිවන අවබෝධ කරන්නේ. නිර්වාණය සැපයක් වසයෙන් දකින කෙනාම තමයි නිවන අවබෝධ කරන්නේ දවසක. හැබැයි බුදු හාමුදුරෝ නිවන විස්තරකරද්දි සැප කියන වචන ගත්තිනෑ. මේක වකතේරුනාද පින්නත්න්නේ නිර්වාණය සැපයක් වසයෙන් දකින කෙනා තමයි දවසක මේ නිවන අවබෝධ කරන්නේ. නමුත් නිවන මොකක්ද කියලා විස්තර කරන තැන්වලදි බුදුහාමුදුරුවෝ නිවන හඳුන්වන්ඩ සැපය කියන වචන ගත්ති නෑ. එකට හේතුවත් තියනවා. ැ දම චකපවත් වන සූත්‍රයේ දුක්ක නිරෝධාරය සත්‍යයෙන් විස්තර කරන්නේ නිවන එතන සැප කියන වචනවත් බු හාදුර ගත්තින හොමද විස්තරළේ යෝ තස්සායේව තන්හාය අසේස, විරාග නිරෝධෝ, චාගෝ, පටිනිසක්ගෝ, මුත්ති අනාලයෝ. සුක කියන වච්චන වත්නේ තේරෙනවනේද. හතමන් චාාවසෝ දුක්ක නිරෝධන් අරිය සත්්චං යෝ තස්සායේව තන්නාය අසේස, විරාග, නිරෝධෝ, චාගෝ පටිනිසක්ගෝ මුත්ති අනාලයෝ. තියෙන අවුල්ටික නැතිවීමක් ගැන බුදු හාමුදුරුව වදාලා එය නැතිවීමෙන් හමුවෙන අමුතු දෙයක් ගැන අදහසක්. ස්්‍රාවක සන්තානී බුදුහාමුදුරු හැදවිනේ සැප කියන වච්චනවත් ගත්තිනෑ ඇයිඒ සැපය කිව්ව ගමන් මේ ලෝකයාට නිර්වාණ සැපේ ගැ අදහසත් යනවද ෑ අදදැකීමක් නෑ අදහසන්නෑ මොකක්වොත් නෑ. ්‍යන සැපේ ගැනත් ලෝකයට අදහසත් ව නොද. අදහසක් අදදකීමක් නෑ සැප කිව්ව ගමන් ලෝකය දන්නේ එක සැපයි මො සැපේද. කාම සැපය තමයි එතකොටට නිර්වාණය කියන්නම සැපය කිව්ව ගමම් ආයත් ලෝකය බලන්නේ මේකත්ෙක් තරා කාම සැපයක් පැත්තකින් මද රැද්ද කාම සැපයක් පැත්තකින් ඇයි ලෝකයට ඊට වට වැටහීමක් නෑන දන්න දී තුළින්නි නොදන්න දී තේරුම් ගන්නේ අපි ඕනම කෙනෙක්ගේ ස්ොභාවය තමයි නොදන්නාදේ පිළිබඳව යම් අදහසක් කදාගන්නේ දන්නදී තුළින් ැි ඒක නික්‍රමය පින්නනත්ී එතකොට අපි දන්නේ කාම සැපය වන හම නිර්වාණ සැපේ කිව්ව ගමන් දන්න කාම සැපයෙන් තමයි ඒකත් විස්තර කර ගන්න හදන්න එතකොට ඉතින් නිවන පිරිසිදු වෙනවද නිවනත් දෂණය වෙනවාද. නිවන කැන විස්තරත් දූෂණය වෙනවා. ඇකාමේ තුළිනේ ඒක හොන්ඳට තේරෙනවා මිනිස්සු හැමදාම නිවන ොකක්්ද කියලා තේරුම් ගන්න බලන්නේ තමා ඉන්න අවුලත් එක්ක ප්‍රශ්නයයක්ත් එක්ක. බඩගින්නේ ඉඳලා 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 බත්්තිකක්කාපුහම මිනිස්සු කියනවා බුදුවන්න්නේ නිවන් දැක්ක වගේ කියලා. එක මනුස්සයට තියෙන අත්දැකම් පරාසේක ය හිතන යායට තිිච්ච ලොකුම් ප්‍රශ්ය වෙලාලයි බඩගින්න මේකෙන් ඉදහස්සුනම් මෙහෙම සනී පයිනං නිවලත් එහිෙම ඇති මේ කියන එකේ හිතන්ඩ පොඩ්ඩක්. මිනිස්සු ඉන්න තැන ඉදල තේරුම් ගන්නන්නේ ඕන දෙද පිපාසෙන් ඉඳලා 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 පින්වතුන වතුරු වීදුර භිය්ුවම ඒම බිව්වම නෙමේ එතනින් එහා එනු සමහරු කියරෝ මේ හ පිනිවන් දැක්කවගේ කියලා. ඒ අයිගේ තියන පැටහි මාත්‍රය තමයි ඉතින් එකන . හමන්ට ඒවෙලාවේ තියන ප්‍රශ්නය මොකද්ද අරබුදේමොකක්ද දුකමොකක්්ද පීඩාව මොකද්ද ඒ තුළින් මිදීම හායක නිවල තමයි කියලා ලෝකයක් අවදක් දකින. හෙනිසා මතක තියාගන්න යමි ක්‍රාගය දවේශය මෝහය ඉතුරු නැතිව නැති කලා නං බුදුහම්දුරු වදාලා ඒ නිවනයි. එහම් නිවන පිණිස නිවන කියන්නේ රාගයේ දවේශයේ මෝහෙ නැතිවීම එහනම් බුදුහාමුදුර වදාළ මුළලු අසූහාරදාක් ධර්මස්කන්දයේම ඉලක්කය රාගයේ ැීම දේශය නැතිකිරීම මෝහෙ නැරීම මුලු මහත් ධර්මයම පින්වත්නි අරමුණ ඉලක්කය ක රාග දවේශමෝහ නැති කිරීම එතකොට තැන් මේ රාගයේ ස්වභාවය, දවේශයේ ස්වභාවය, මෝහය ස්වභාව මේ ඔක්කොම එකින් එක විස්තර කරන්න නම් මේ එක වෙලාව නෙමයි. නමුත් රාගය දවේශය මෝහය වෙෙන්වෙන තැන් තියෙනවා මො මොනමොන ලකුණු වලින්ද වෙෙන් වෙන්න කියලා. එතකොට රාගයේ ස්වභාවේ කෙටියන් කියන්න රාගයේ ස්වභාවය තමයි පින්නතුනි අප සාවජ්්‍යෝ දන්ද විරාගී. අප සාවජ්්‍යෝක යන ටිකටික ඇති වෙනවා, ඒ රාගේ ටික ටිකෙ ඇතිවුුණත් තරාගය මුල් වෙලා ගරුක්කහකු සලකරම කරෙන්නේ අම්ම මරනවා තාත්තා මරණවා වගේ දේවල් එහෙම දෙයක් වෙනි නෑ දන්ද විරාගී ඒ රාගය ඇතිවුණට පස්සේ තන්හාව ඇතිවුුණට පස්සේ එක දුරුකරණය කනම් ලෙසි ලේසි නෑැපන්නවන්නේ තන්හාව දුරුකරණ එක ලේසිනේ තාමත් පන්නත්නේ අපි බුදු හාමුදුර එපාකිව්දය කරනවා කට ශාස්ත්‍රුන් වහන්සේ ඉස්රහට මල්ටි කරන් එන්න ලැජ්ජනෙද් පි. බුදුහරුව එපාකිවදේ පාකිව්වදේ එපාකිව්වදේ අවුරදු විශ්ස තිහ තිස් පහ හතලි හතල ස් පහත් තිසේ තව 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 කර ආයිත් බදුහාන්දුරෝ ඉස්සරහට මෙට ලැජ්ජ නෙද්ද ලැජ්ජවෙන් ඕෝනද නැද්ද. අපි ලැජවෙන් ඕෝන පින්නත් දැ තේරෙනවා නද පින්නත් නී? දවේශයේ තියෙන භයානකකම අපි ඔයකිව්වට මහා ලොකු දෙයක් ඇටියට මට ඒ වෙලා වෙනන් හද වනා මට ඒ වෙලා ව්‍යකානෙක් ගා ඔය මොනව කිව්වත් භයානකකම දැන් තේරෙනවද. එක පුද්දුම භයානක දෙයක් ව ෙනද එතකොට දවේශය එහෙම සැණින් ඇතිවෙලා බරපතලම කර්ම කරනවා හැබැයි බරපතලම කර්ම කළත් ඒ දවේශය ඒ ප්‍රමාණයටම දවසක්තිය නොවද. ඒ ප්‍රමාණයටම දවසක්තිය නොවද. දවසතින්නේ පැෑපහත්තිද. නෑ පැයක්තියයිද නෑ සමහරුටක ද දවේශයේ ඒ ප්‍රමාණයටම විනාඩි පහක්වත් තියෙන්න්නේ. හැබැයි විනාඩි පහෙන් දේශයාඩු වෙනකොට සිද්ධවෙන්න ඕන නැති දේවල් වෙලාවෙරයි. බොහෝ භයානක දේවල් කෙරලා අම්මත් මරල සමහරුට තාත්ත් මරලා බර පතල කර්ම. ඊට පස්සේ තුරු පස්්චාත්තතාපය විතරයි මැරෙනක. දැන් සම්මා සම්බුදුවරයන් වහන්සේ නමකගින් බනාහනවා අවබෝධක්ඥානී වෙහිලායි තියෙන්නේ. කම්මාවරණ කියන්නේයි කොච්චර භයාන්නක කරන්න පිනත්තේ. එෙතකොට මෝහයේ ස්වභාවේ තමයි ඔය දෙකට මහාත් පසීම වෙනස් මහාසාවජ්්‍යෝ දන්ද විරාගී. මෝහයේ ස්වභාවේ ලොක වනත් කුඩා වුනත් බරපතල වනත් නැති වුනත් මොන්න කර්මයටත් මෝහය මුල් වෙනවා. ඒ වගේම මෝහය දුරුකරණ එකත් ලේසි නෑ. දැම් මේ තුනින් බරපතලම එක මොකත්. මෝහයයි මෝහය කොතනද එතන රාගදවේශ තියෙනව මයි පින්න තුනේ. පැහදිලි නේද. මෝහය කොතනද රාගදවේශ. තියනව මයි එහෙනම් දවේශය කේන්ති යනවද තේරුම්ගන්න මම්මුලා වෙලා ඉන්නේ. මෝහයෙන් ඉන්නේ. එතකොට රාග දවේශෂ මෝහ නැති කලානං පින්නති නිවනයි. තැන් රාගදවේෂ මෝහ නැති කිරීම පිණිසම තමයි බුදුරජාණන් වහසේ ධර්මය දේශනා කරන්නත් ආනන්ද හාමුදුරුව හමුවවෙන්න දවසක් එනවා එක ආජීවකයි. එක හරි අපූරු සංවාදයක් පින්නත්න මේ ආජීවකය ආජීවකයක් යන්නේ. අන්න්‍ය ආගමිකෙක් නේ වෙනකොට බුදු දහම වෙළඳ ගත්තු දන්න අඳුරන කෙනෙක් නෙමයි ආජීවකය ඇවිල් ආනන්ද හාමුදුරුව ළඟ වාඩිවෙලා ආනන්ද හාමුදුරුවන්ට කියනවා අනන්ද ඇවැත්නි ආනන්ද මට ප්‍රශ්න ටිකත්තියෙනවා කිව්වා මට ප්‍රශ්න ටිකක් තියනු අනන්ද හාමුදුරහෝ මනුුවද ඇවැත්නී අනන්ද මට ප්‍රශ්නයක්ති නො මොකක්ද යම් දහමක් ස්වාකාතයි කියලා කියනවනං ස්වාකාතවෙන්නේ කොහොම දහමදද තියන අංගුත්තරණනිකායි තික නිපාතිය ආනන්ද වගේ හිසූත්‍රයි. යම් දහමක් කවුරුහරි දෙසූද ඒ දහම ස්වාකාාත වෙන්නේ කොහොම දෙසුද්ද. කොහොම දෙසුපු දහමක්ද ස්වාක්කාත වෙන්නේ. යම් ධර්මයක් අනුව ප්‍රතිපදාවක් පුරණ වනං කුමන ප්‍රතිපදාවක් පුරණයකද සුපටි පන්න වෙන්නේ ඕව තමයි දෙවැනි ප්‍රශ්නය. ආජීවක හනතුන්වෙෙනයට කොතනකට පත්තු නොත් කොතනට ගොත්. ද සුගත වෙන්නේ කියෙලෙව්වා ඔන්න ප්‍රශ්නතුන දැම්බලන්න මේ ආජීවකේ කැවිල් අනන්තහාන්දුරන්ගින් හන ප්‍රශ්න කොච්චර හරවද්ද කියනෙ කොච්චර හරවද්ද කියරෙ තන එනිසා ඔබ ජීවිතයේ පාඩමක් ඉගෙන ගන්න පිවත්න දුර්ලබ නැනවත් බුද්ධ පුත්‍රයන් වහන්සෙනමක් හම වෙනවනං ඉතින්දී තමන්ට නොතේරෙන දහම් කරුණම විමසාගන්න දක්ෂයෙක් වඩ හ එෙම නැතුවල් ලංකා දීප පපත්තරේ කිය පපුටිකයි හත පෘතිවලටගේ්වයි ඇවිල් අපිත් එක්ක කතා කලා කියලා කිසි පලක් නෑ වින්නත්තිේ. ඒ කිසි තේරුමක් නෑ එහෙම බුදුහාමුදුරුවන්ගේ ශාසනයේ බුද්ධපුත්‍රය කමුණ නං ඒ මොහොත සසර දුර ලබයි. ඒ මොහොතින් තමන්ට නිවනට එක දසමයක හරි දුරක් ලංවෙෙන්ඩ කරුණක් අහගඩ නැනවතාගේ ස්වභාවයක අර අජීවකයා ඇවිල් අහන්නේ කොහොම දෙසපු දහමක් ස්වාකාතද කොහොම පිළිවෙතක් පිරුවොත් සුපටි පන්නද කොතැනකට පත්වනොත් සුගතද. ආනන්දහාමුදුරු වදාලා අජීවකයාට හොඳයි. මම නුමෙන් ප්‍රශ්නයක් ඇහු නොබට තේරෙන විදිහට මට උත්තරදන්න පුුවන් කිෙවවා. මනුස්්‍ය කල්පනා කරලා කිව්වා හා ඔබ හන්සේ තේරෙන හැට නෙවෙනි මට තේරෙන හැටියෙන උත්තර දැඩි කෙන දන්නන කිව්වා. හනදහදුර වදාලේ ඔබට තේරෙන විදිට මට උත්තර දෙනකිව හ. අනන්දහාන්දුර අහනවා වැත්නී යම් කිසි ධර්මයක් දේශනා වෙනවා තියෙනව නං රාගය නැතිවීම පිණිස දේශයේ නැතිවීම පිණිස මෝහය නැතිවීම පිණිස, රාගය දවේශය මෝහය නැතිකිරීම පිණිස දෙසූ දහමක් තියෙනවනං ඒ දහම ස්වාකාතයි කියලා කියන්න පුළුවන්ද බැරිද මොකද ඔබට හිතෙන්නේ කිය ලැව්වා. දැන් කල්පනා කරනවා කෞුද කල්පනා කරන්නේ ආජීවකය දැන් ප්‍රශ්නකාටක් තියන්නේ ප්‍රශ්න තියෙන්නේ ආජීවකයටමයි දැන් කල්පනා කරන්නේ කද ආජීවකයමයි අනන් හමුදුරුව පැත්තක අනන්තර ප්‍රශ්නය හල පැත්තකට වුණා දැන් ආජීවකය කල්පනා කරන. රාගය අපි රාගේ හොදේ එකක් නෙවෙයි. ද දවේශයනං හොඳේ එකක් නෙවෙේ. මූහෙ මෝහයක් හොඳේකක් නෙවෙේ. එහෙනම් මේ රාගේ දවේශයේ මෝහය දුරු කිරීම පිණිස කව දෙසූ දහමත් තියෙනවනං හ හරි. ස්වාක්කාතයි මනාව දෙසූ දහමත් තමයි හරි යානන් දහඳර නිහරි. රාග දවේශ මෝහ නසන්ට ඉතින් දහමත් තියෙනවා නම් ඒ හමස්වාක්කාතයි තමයිකිව්වා. හොඳයි. අනන් දහර අන ඉළඟට ආජීවකය මොකද හිතෙන්නේ ඔයාට. යමෙක් ඒ ධර්මය අහල රාගයේ නැතිකිරීම පිණිස දවේශයේ නැතිකිරීම පිණිස මෝහය නැතිකිරීම පිණිස පිළිපදිනව නං සුපටි පන්නයි කියලා කියන්න පුළුවන්ද බැහිද කියෙවවා මොකද වයාට හිතෙන්නේ කෙලේවා තැන් ආය කල්පනා කරනවා. ෞ ආජීවකයා හානන් දහමුදුරු පැත්තක. අන දහදුරන තමයි විසඳල දෙන්න කිවේ හැබැයි ආනන් දහන්දුරු පැත්තකදැ. දැන් ජවකය කල්පනා කරනවා රගගේ හොඳ එකක් නෙමේ ඒ රාගේ දුරු කරන්න දෙසපු දහමත් තියෙනවන ස්වාක්කාතයි. ඉතින් ඒ දහමට අනුව රාගේ නැති කර්ඩ කෙනෙක් වීරිය කරනවනම් කටයුතු කරනවා න වූ. සුින්නයි දවේශයේ හොඳ එකක් නෙවෙයි ස්වාකාත දහමක් කියන්නේ දවේශයේ නසන්ඩ වදාළ දහමක් නං ඒ දවේශයේ නැතිකලොත් නැතිකරන්්ඩ වීරිය කරනව වනං සුපටි පන්නයි. හරි ආනන්දහන්දුරනේ රාග දවේශ මෝහෝ නැති කරගන්න කවුරු හරි ප්‍රතිපදාවක් පුරණව නං සුපටි පන්නයි තමයිකිව්වා හොඳයි ආනන් දහාමුදුරු වහන වඊළඟට කවුරු හරි කෙනෙක් ආජීවකය, රාගය නැති කළොත්, මෝහය නැති කළොත්. දේශය නැති කළොත්. රාගය දවේශයේ මෝහය නැති කරපු කෙනාට සුගතයි කියලා කියන්න පුළුවන්ද බැයිද. මොකුද වැයට හිතෙන්නේෙ ලැව්වා. න ආයෙත් කල්පනා කරනු ආජීවකය. ආජවකය කල්පනා කරලා කල්පනා කර කිවවා හ ාගදවේෂ මෝහ නසන්ඩ දහමත් තියෙන වනං ස්වාක්කා තයි. ඒ රාගදවේෂ මෝහෝ නැති කරන්ඩ වීරිය කරනවනං සුපටි පන්නයි ඕ. ඉතින් ඒ රාගදවේ, මෝහ නැති කලා නම් සුගතයි තමයි කිව්වා. හරි අනන් දහඳුරනේ සුගතයි තමයි කිව්වා. ආනන්දහරම කදවදන් ඕ මං එහම එෙම දේශලේ නෑ කිව නන්ර. අනදහර ආජිවකැට කිවවා ඔන්න ම හමෙම දේශනා කළේ නෑ. නුබමයි දේශනා කළේ කිව්වා. දැම් ප්‍රශ්නය යහ්ඩාවේ කවුද ආජීවකයා. අන්තිමිදි විසඳුවේ කවුද ආජීවකැප තවයි. එකයික අනන්දහර ඔන්න මහිමෙම දේශනා කළේ නෑ. ඔන්න බුදුහාමුදුරුවන්ගෙත් බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයන්ගත් ක්‍රමය තමයි. තමන්ගේ නුවන තමන්ගේ වැටහීම ශ්‍රාවකයා පිට පටවනය එක නෙමයි ශ්‍රාවකයාගේ ප්‍රකඥිහා අවදිකරණයක තමයි ක්‍රමය දේශනාවේ. ඇස් දොස්තර මහත්තයට මතකතියාගන්න එහැ හදල දෙන්න පුළුවන් ඔබ වෙනුවෙන් රූප බල දෙන්න බෑ. දද්දොස්තර මහත්තයට දට්ටික හදල දෙන්න පුළුවන් ඔබ වෙනුවෙන් හපල දෙන්න බෑ නේ. මතකතියාගන්න ඔබ ඔබ වෙනුවෙන් මට වනත් තතාගතයන් වහන්සේට වනත් ධර්මය අවබෝධ කරලා දෙන්න බෑ කර ගැනීමට අනුග්‍රහයි දෙන්න පුළුවන්. ඕක තමයි බුදු හාමුදුරුව වදාලෙ තුම් මේහි කිච්චන් ආතත් පං අක්ක අතාරු තතාගතා. ම මග කියන්නකි ගමන යායුත්තේ තමමයි. ප්‍රඥාව තමයි මේ අවධි කරන්නේ. පැහැදි ප්‍රඥා ඇස ඇරලදුන්නම දහම් ඇස පහළ වෙනවා. එහෙන රාග දවේශමෝහ නැස්තිකිරීමට වදාල දහම ස්වාකාතයි, රාගදවේශ මෝහ නැතිකරීමට පිළිපදිනයක සුපටිපන්නයි රාගදවේෂ මෝහ ඔබ වුණනත් මම වුනත් නැතිකලොත් සුගතයි. සුගත කියන්නේ බුදුගුණයක් ඒ වනාට අපිට. සුගත විය යුතුමයි අපේ තවසන් පලේ සුගතවීමම තමයි. එකොදට තේරුම් ගන්න සුගතවීම කියන්න වෙනෙක් දෙයක් නෙමෙයි සොඳුරු තැනට ගිය නිසා මොකක්්ද සොඳුරු තැන නිවන එමෙන කියන්නේ දැම්ම රාගේ දවේශය මෝහය නැති කරන්න අපි මොකක්්ද කරන්න ඕන ඊීළඟ දේකන? ා දේශ මෝහ නැතිකලොත් නිවනයි රාගේ ද්වේශයේ මෝහය නැති කරගන්නේ කොහොමද දැන් සමහර ශසන තිබුණ එකනේ අ්‍ය තීර්ෘතකයන්ගේ සාසන තිබන රාගේ ද්වේශය මෝහය නැතිකරන්ඩ ඕන කියලා තේරෙනවා නමුත් එයාලට ක්‍රමයක් නෑකට ඒවට ඕන තරන් උපමාකත් උදාහරණ කතා කියන්න පුළුවන් නමුත් වෙලාව නෑ දැන් දැම් පැයක් ඉවරයි ැන් තරුම් ගන්න ඕනදේ තමයි කෙටියෙන් එහෙනම් රාග දවේශ මෝහ නැති කරන්න නම් අපි මොකක්ද කර්ඩ ඕන බදුහරු අදහලා ඉමේසං තින්නං දම්මානං පහනාය මේ රාගදවේශ මෝහ කියන ධර්මතුන ප්‍රහාණය කිරීමට තයෝ ධම්මා භාවේ තබ්බා ධර්මතුනක් භාවේ තබ්බා වඩන්න ඕනැකිවවා එතකොට බලන්න ඔබ මම මේ සාධකාර දිදිී දැන් අවුරුදු කියීදද නිවනට. මේ නිවනට සාදුකාර දිදී අවුරුදු ගී අත්තිස්සේ ආවද ඒ නිවන වෙනුවෙන් නැති කරන්න තියෙන්නේ ධර්මකයද තුනයි ඒ තුන නැති කරන්න වඩන්න තියන්නේෙ ධර්මකියද. ධර්මතුනයි. ඕයි ටික ැරුවනි මේ යන්නේ? බුදුහන්දුරුව හැම වෙලාවෙම අපිව පුළුවන් කියන තැනට තමයි ගොුණු කළේ ර්මකාරා මහ ගොක් කියලා ප බයි කරල පින්නවත්ති මේ නිවන නොකරෙන තැන පත් කළේ නෑ බුදුහාදුරු අපි මනස දන්න හිද මේ පුළුවන් තරන් එක මිටකට ආරගෙන අපිට දුන්නා. පැහැදිරෙන ඒක මෙහෙම දෙයක් දැන්. ලෝකයේ කාමාශවාදය විඳවිඳ විඳවිඳ යන්න ලෝකයාට මේ උඩුගම්බලා පීනනයක පින්න්නොතුනේ බෙහෙතක් වනත් තිත්ත බෙතක් බොනවා වගේද නැද්ද. එහෙම එකක්නේ. බෙක් පින්නවතුනේ අපිහිතම දැන් පෙනනලෝල් පිති දෙක් කියලා ඕක දරුවෙකුට පොවන්න දියකෙරුවෝත් එ වතුර බෝතලයකට විතර දිය කරනවද නැත්තං ඉතාම පොඩ්ඩක් වතුරට දිය කරලා ඉක්මට පෝලදා නොස වතුර ඉතාම ස්වල්පේකටයි ඇයිඒ තිත්ත නිසාමයිඉහෙම කරන්න එතකොට එක උගුරෙම එක දැන් පෙන ඩෝල් පෙත්ත දිය කර ලිට වතුර බෝතල ඇැදදුන් උොත්කෝමතිය බේතත් තමයි නමුත් මේ අපි තිත්තයි අපිට මේ දරන්න බැෑයික උඩුගම්බලා පිනන ගමනක්නේ රාගෙන් අනන්ත සසරි බුද්ධාන්තර ගණන් සතුට වෙච්ච ලෝකට රග නසන්න කියනවා තිත්ත නැද්ද තෙත්තයි තවයි පින්නද ලේසි නෑක ඉතින් මේ රාගේ නැසීම පිණිස්සයි. දෙසන දහමක් අහන්ඩ ඉඳගත්ත පවා ඔබ සතුටු වෙන්න ඔබේ සංසාර පින තියෙන ඉන්ද ස්්‍රදධාව තියෙන නිසා නැත්තම් පින්නනත්තේ රාගෙන් සතුටුවෙවී ආපු සංසාරක රාගේ නැසීමට වදාල දහමක් අහන් ඉඳගනීද වැඳගෙන ලේසි නෑයක. එතකොට ඔබ එහෙනම් සංසාරය ධර්මය පුොරලා තියෙනවා වඩලා තියෙනවා කිය හොඳට මෝකින් තේරුම් ගන්න. හැබැයි මෙතනින් ගොඩ යන්න ඕනද නැද්ද. මෙතනින් කොහොමරි ජැවිල්ල හදා ගන්න ඕන පින්වත්ේ තේරුම් ගන්න හෙනං. රාගය දවේෂයේ මෝහෙ නැති කරන්න බුදුහාන්දුරුව මේ පුංචි ක්‍රමටිකක් අපට මේ කියල තිල තිනෙන නිවනට බුදුහාරු මේ සඳහා ධර්මකරුණු පහණහක් වඩන්ඩුවන කියලා එහෙම දේශනා කරලානෑ. ධර්මතුනක් නැති කලොත් නිවන ඒ ධර්මතුළ නැතිකරන්න තව ධර්මතුනක් වඩන්න තියනති නැති කරන්න නතිකරන්නඩ දෙයන්න අරතුන වඩපුහම ැතිවෙන් ඕන ධර්මතුන නැතිවන අද නැද්ද. ඒගේ නැති වෙනවා. කරන්න තියන්න බින්නුතුන වැඩ තුනයි නිසාමාන්‍ය පෙල්ලත් වැඩ කියියත් තියෙනවා ඒැන එහෙම දකින්න බිනොඳ මේක මේ බැරිවැඩක් නෙමේ ම මේ කියන්න දන මේ බැරි වැඩක් නෙමේයි කියල කියන්නයි. මේ කරන්න බැරිවැඩක් නෙ මේ ධර්ම තුනක් නැති කරන්න වන නිවනට ඒ තුන නැතික ලොත් නිවන ඉතින් ඒටික නැතිවෙඩලම් කරුණු තුනක් වඩන්න තියන්න. ොනවද කරුණු තුන ධර්මතුන. අසුභා භාවේ තබ්බා රාගස්ස පහනහය. රාගය තන්හාව නැතිවෙඩ වඩන්න කිව්වා. අසුභය. අසුභයක කායනු පස්සනා වශයෙන් වෙන්නත් පුළුවන් දස අසුභ වශයෙන් වෙන්නත් පුළුවන්. අවසීවතික වශයෙන් වෙන්නත් පුළුවන්. ඔය කුමනාකාරෙන් හරි හැමේ අතා තත්ත්වය තේරුම් ගන්න පුළුවන් වෙන්න පින්වත්න අසුභය වඩන්න කිව්වා, නැතිඩ පැහැදිනේ මිත්තාභාවේ තබබා දෝසස්ස පහනාය දවේශයේ නැතිවෙඩ වඩන්න කිව්වා මකදද මෛත්‍රය හරිතුකොට දැන් අපි හිතමු ඔබට මොකක්කරි සිදුවීමක්ින්ද හුද්දටම කීන්තියම. හුද්දටම කේන්තියක් ආපු ගමන් එදකොට මොකක්ද කරන්න ඕේ මත්‍රය වඩන්න ඕන කෙනෙක් මට කිය අන්නක හෙම කරන්න දැම උලුව රත්්‍ය ෂ්චාම එක පාරම මෛත්‍රය වටන්න පුළුවන් කෙනෙක් න්න නොද තන මෙතන මංහිතනවා මෙතැනන්න හැමෝටම කේන්තිගල් ඇති කියලා. ඒ කේන්තිගේපු එක වාරකවත් මෛත්‍රය කියන වචනවත් මතක් වේච කෙනකි නද හින්නවද ෑ එහෙම වෙන්නෑ පින්න තුනේ එ නං බලවත්ව රාගේ නැගිච්ච වෙලාවක බලවත්ව දවේශයේ උපන්න වෙලාවක අසුභය මෛත්‍රිය වඩනවා කියල එකක් කරන්න බෑ. මේ හිතඒකට සූදාහනන්නෑ පින්නතුනේ. තේරුනානේද පින්නත්ේ. පින්වත්න මැටි තැටියක් රත්කර රත්කර රත්කරලා රත්කරලා ගිනියන් වෙච්ච වෙලාවක ප අපපපේ මේක රත්වෙලා කියලා එක පාරම වතුර දැමුත්මකක් ව පුරනොවන්න. එහෙනම් ඉස්සර වෙලා සිද්ධ වෙනවා මොකක්ද රත්වෙන්නට වුවමනාකරන්න ගින්දරතියෙන වනම් ගින්දර ඇත් කරඩ වෙනවා. ගින්දර නිවන්ඩ වන කියල එකක් නෑ ගින්දර ඇත් කර පහමලි වෙනවා. තේරෙන වෙන. ගින්දර අංකර පුහාම නිමෙනවා. නිමිල 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 යම් වෙලාවක් නිමුුණට පස්සේ ඕන නං ඉතුරු ි නිවෙන්නවතුරුදාන් පුළුවන්ද බැරිද පුළුවන් පින්නත්න්නේ එතකොට පුළුවන්. එහි නිසා කවදාකවත් අධ්ධික මාත්‍ර දේශයක් උපන්න සැනින් මෛත්‍රයක් වඩනවක් කියන එකක් කරන්න බෑ. මේ පොතේ තියෙන ක්‍රමේ ධර්මය පොතේ තියෙනවා තමයි නමුත් මේ කරන කොට පොතේ හැටියර කරන්න බෙ. ප්‍රායෝගිකව මූුණ දෙනකොට පින්නත්න අෆිට කරන්න වෙන්නේ පන්නත්න ඒ සිතට වැඩින විදිහටයි. එහ නම් මතක තියාගන්න. රාගයක් දේශයක් බලවත්ව නැගෙන වෙලාවටට පලවෙනිම කාරණය තමයි කරන්න ඕන දේ දේශයක් නම් ඇති වුණේ තරහක් නම් ඇති වනේ මට තරහගියා කියන දැනීම ඇතිකර ගණ්ඩ ඕන. එක දැන ගණඩ ඕන මාරයගේ ස්වභාවේ තමයි මාරය ආපුහම මාරය අඳුනගත්තම මාරය පැනලෑනු. මාරයගේ ස්වභාවේ මාරය අඳනගත්තුත් මාරය පැනලෑනවා. එතැනින් පස්සේ මාරයට බලයක් නෑ තේරෙනවලට පිනොන. ක්ලේෂය එහෙමයි පින්නවනී. එතකොට ක්ලේෂය අඳුනගත්තනං අඳුනගත්තු ගමම්ම පින්නතුනේ ඒ ක්ලේෂයේ බලය බාගෙට භාගෙට වැඩි අඩුුවවෙලෑන අය ඒ ේෂයට බලයක් නැහිට පස්සේ. ඕක කරන්නේ ස සති ඉන්ද්‍රිය සති බලය සම්මා සතිය සතිසම්බෝජ්ජංගය. ඊළඟට චිත්ත යෘධිපාදය සතිපට්ඨානයකයන්නේ ආතාපි සම්පජානු සතිමා කියලා අන්නේ එක. ඔන්න සතියෙන් කරන එක මොකදද සතියෙන් කරනදී තමයි රාගයක් උපන්න දවේශයක් උපන්න කියලා අඳුනගන්නවා. අඳන්න ගෙන්න ඒකම කරන වැඩක් ඕ නං කරන්න පුළුවන් සතියට තවා නුග්‍රහයක් ගන්න පුළුවන් ප්‍රඥාවේ. එකන නුවන ප්‍රඥාව කියන්නේ විදර්ශනා ප්‍රඥාවේ උපරිමවස්ථාවනෙමයි නමුත් ප්‍රඥාවේ අනුග්‍රහය තියෙන නුවන කියන මට්ටමේද. අනුග්‍රහයක් ගන්න පුළුවන් මේක පාපයක් මේකක්කුසලයක්. මේක විාකෙ හොඳ දෙකක් නවෙවේ මේක විපාකෙ බොහම නරකය එකක් මේක මංවාගේ කිනෙකුට ගැලපෙන්නෑ මේක ධර්මය නිින්දා කරපු එකක් බුදු පසේ බුදු මහරහතුන් වහසලා දිවිහිමියෙන් නොකරපු වැඩක් කියලා නුවනය අනුග්‍රහයකින් මේක ගැන විමසන්ඩ පුළුවන් දැන් සතියත් තියෙනවා නුවනත් තියෙනවා සතියත් නුවනත් සිහියත් නුවනත් මොකක්දේ සති සම්පජනයකයන්න ඔන්න ඕකට දැන් තේර නද. සති සම්පජන්ය කියන්නේ ඕ. සති සම්පජඥයෙන් දුරුවල කළ ක්ලේෂය දුරුවල කළ රාගය දුරුවලළ දේශය දුරුවල වුණට පස්සේ තමන්ට සිහිය තියනවදැන් මට මෙහෙම කේන්ති ගිය ඇයි යකැන මගේ ඇතුළේ තාම දේශය තියෙනවා තාම දවේශයේ තියනවා එහෙනම් මෙච්චර කල් මට කේන්තියන්නෑ වගේ පෙනිලා තියෙන්නේ හේතුවක් හැදිල නැති නිසයි. ඒ තරු ඇත්තට. එතකොට තම පස්සති තේරුම් ගන්ඩන එකක මට මේ කේන්තිගේ දාඇයි. මම හිතන් ඉට අනේ මට දවේශය නෑ කියලා. එම්න් රැබට දෙල්ලද නැද්ද. මන් රැබටිලා. එනම් ලේෂයෙන් නිදාගන මගේ ඇතුළි ඉඳලා. දැන් එහනම් නිදාගන හරි ඉන්න දවේශය මරලම දාන්න ඕනද නැද්ද. මරලම දාණ්ඩෝන අන්නේකට තමයිකිවේ මහිත්‍රී වඩාන්න කියලා. හැදි ද ව. වැටහනදක ප්‍රශ්න ඇතියන ොන ඇහවොත්ක මන්නේ මොකු ද ඇත්තන්ගේ ප්‍රඥාව නිමූරන්ඩුව නැත්තම් පින්නත්න එළඹෙන්න්න එක පරම ක්‍රේෂය ඇවිස්සෙනකට ඊට ප්‍රතිවිරුද්ධ කුසල එක වැර වඩනව කියලෙක් නෑ තවත්තුව ඇත්තන්ට සැක ඇත්තියෙනවනං කියවල බලන්න විතක්ක සන්ටාන සූත්‍රය මජජිමනිකයි සූත්‍රය කංි කරන් කියල දෙන්න වෙලාවක්නෑ. මිතක් සන්ටාන සූත්‍ර තියනවා පින්නති මුල ඉඳලා වැඩ පිළි වෙල පලවෙනිටම කරන්න පුළුවන්දේ තමයි පින්නවත්න්නේ ඕන ඊට ප්‍රතිපක්ෂ කුසලයක්ම මේ කරන්න පුළුවන මුත් ඒකට අනුග්‍රහය බලවත්තු ගන්න බෑ ප මෛත්‍රය වගේකින්. ඉසල මේක අඳුන ගණ්ඩ ඕන පැහැදිලෙ පින්න. එහෙම නැතුව මොන්නම විදිහට දැවැන්ත දවේශයක්කාවට වස පින්නත්න්නේ. එක පාරම සුවපත්වයවා කියල වඩිවෙල වඩන්න පුළුවන්ද. එහෙම කෙරෙන් නැපන්න. එම කෙරෙන්නේ හරි රාගයේ නැතිවෙන්නඩ සුභය වඩන්න කිව්වා දේශය නැතිවෙන්ඩ මෛත්‍රිය වඩන්න කිව්වා. හැබැයි ඉතින් රාග දවේශ උපන්නා කියල තීරුම් ගන්න හොඳ සිහිනුවනකින් ඉන්ඩම ඉන්ඩ වෙනවා. පැහැදිනේ. ඒ කරල නිරන්තරව මොකද කරණ්ඩෝන මෛත්‍රී භාවනාවවාදී නිරන්තර වැඩීමක් හැඩියට සතතා භ්‍යහාසයක් හැඩිට පටන්ගණ්ඩෝන භාවිතා බහුලි කතාකිවේකනේ නිරන්තරවක වඩන්න පටන් ගණ්ඩෝ. දැන් තුන්මිනි කාරණය තමයි මට ත්‍රිකක් අවධාරණය කරණ්ඩෝන කාරණය පඥ්ඥාභාවේ තබබාමෝහස්ස පහානාය ප්‍රඥාව වඩන්න කිව්වා මෝහොය නැතිවීම පිණිස්ස. ැ කොහොමද ඕකරන්න ද මේ කොහොද කරන්න ඕ බරපතරකාරණ මෝහය නැතිවීම පිණිස ප්‍රඥාව දන්න කිව කොහොම ප්‍රඥාව දන්නේ මට කියන්න ඕනකම තිබුණේ අද අල්ලුත්ම ක්‍රමය තමයි සංවේගයෙන් වනත් කියන්න වෙනවා ප්‍රඥාව ලැබීම පිණිස කිව්ව ගමන් හාමුදුරුවනේ අද පටන්ගන්නේ මොකක් හරි පූජාව නුවන මෙහේවා කරන පින්කං නුවන මෙහේවා කරන පින්කං නුවන මෙහේවා පිින්කං කිය කියය. මොකක්හරි ආයිත් පින්කමකටයනවා. මොකක් හරි ආයිත් පූජාවක් පවත්න ප්‍රඥාව ලබෙන්ඩ, ප්‍රඥාව ලැබෙන්ඩ ප්‍රඥාව ලැබෙන්ඳ කියලා. මං මේ පින්කං විවේචනය කරනවත් මට ආමිස පූජායක ගැටලු ගැටුමක්ත් මොකක්වත් නෑ මත් බුදුන් වදිනවා මමත් ආමිස පූජාව පවත්වනවා. නමුත්. අද ෝකයේ ඔබ දකින්නේ නැද්ද ප්‍රඥාව ලැබෙන්නේ කියලා පින්නත්න්නේ මොකකරි පූජාවන් කරන ක්‍රමයක් අද. දකිනද නැද්ද හරි මන් දෙයක් අහනෝ. ප්‍රඥාව ලැබීම පිණිස ප්‍රඥාව ලැබෙන්න්න අපි පූජාවක් කරනවා. හරි පූජාව දැන් අද තියනවා. ප්‍රඥාව ලැබන්නේ කවද්ද. ප්‍රශ්ණ එන්නවේද? හ? දැන් ඔබට ප්‍රඥාවඕනේ කවදට විතරද. න මේකනිකං ඕඩ කරලා කේක් ගන්න ඕග වැඩක්. මේ කියනදේ සිනහට නෙවේ පින් අන්නේ මෙච්චර සම්මාසම් බුදුරජාණන් වහන්සේගේ නමකගේ දහමක් ඇතුළේ මොකදද අපිම මේ කරන්නේ ප්‍රඥාව ලැබෙන් පූජාවක් පවත්වනවායි කියලා කරපුවාම ම මේඇන පූජාවන්ගේ විශේෂානි සංස නෑ කියන එක නෙවෙයි. ඇයි මම අහන්නේ ප්‍රඥාව උපදිනය එක හෙට දාලා අද පූජාවට දානය අද අපිට ප්‍රඥාවටන්න ක්‍රමයන් නැද්ද. අද ප්‍රඥාව වැඩුවනන්ගව රයිනේ. කිසිම වෙලාවක පූජහාවන්වල යෙදෙන්න්නේ එපා අනාගත විපාක බලාපොරොත්තු වෙෙන්. ඒ දහම පෙන්නන එකක් නෙවේ පෙන්න්න තුනේ ඕකට කියනවා උපදි විපාක කියලා ඕක තියනෙ ලෞකෙක සම්මාධිට්ටි මට්ටමේ. ලෞකෙක සම්මාධිට්ටිය ස්වභාවේනේ අත්තිභික්කවේ සම්මාධිට්ටි සහසවා පුුණ්ඥ භාගයා උපදිවේ පක්කා උපදිවේපක්කා උපදිවිපාක සහිතයි. පින කියන සීමාවික්ම වන්නේ නෑ කුසල එන් කෙරෙන අනුග්‍රහය ගන්න බෑතෙන්ට ලොකු කතාව පන්නත්න්නේේ ඒ නිසා හොඳට මේවත් තේරුම් ගන්න මේ හැමදේම ලැබෙන්න්න ලැබෙන්න්න ලැබෙන්න්නකි පූජා පවත් වන එක හරිම පින්නත්ේ අලාබෑත් දැන් ඕකෝ ඒක්‍රමෙන් ගත්තොත් පන්න අත්නීමකොද වෙන්න ඔබ ඔබට නිරෝගී සම්පත් ලැබෙන්න්න කියලා මට පූජා කරනවා ඔබෙහෙත්. අනේ මට සංසාර හොඳට නින්දයන්න ලැබෙන්න්න කියලා මටකොට්ට ඇ පූජා කරනවා මේක මහ විකෘතියන්න වීද. නැවත කියනවා මේ පූජාවන් හෙලා දකිනවා නෙමෙයි නැති දහමුතුර හිතඩක බලන්න මේ මෙහෙම දහම කනේ මන්ද මෙහෙම දහම පෙළ දහමේ නෑපින් නොත්න. ඉතින්ඩ එන්න එපා මොන හේතුවෙන්වත්. මේ ප්‍රශ්නය එන්නේ තේරගහතාපාලියත් එක්ක සහ අපධාන පපාලියත් එක්ක. ඒ ඒ ධර්ම කොට්ටාසේ වරදක් නෙමෙයි. අපි ගන්න ක්‍රමේ වරදක්. දැන් ඒක මෙහෙමයි යොවෙ වෙන්නේ. දැන් අපිහිතමු මම කියලා මම සංසාරයේ චෛත්‍ය පිළිසකරකිරීමේ විශේෂ පින්කමක් කරලා සංසාරයේ ඒකට මට ඉපදිච්ච සැපසම්පත් තිබුණ. නමුත් මං ඒවා බලාගෙන කරපු එකක් නෙමේ. මම ඒවෙලා චෛතය කිළලට වෙලා තිබ ම ඒක පිළිසකර ශ්‍රද්ධාව නිසා. ඇැයි මම පස්සෙ කාලෙක රහත් වෙලා ඒකුසලේම උපකාර කරගෙන. අරහත් පලයට පත්වනාට පස්සේ මම කියවගේමුක මම මෙහෙම මෙන්න මෙච්චර කාලෙකට කලින් පින්කමක් කලා ඒක මෙහෙම මෙහෙම විපාකමට සසට ැබුණ ම යද නිවදක්කේ තේකෙන් කියලා දැන් ඕක හපු ගෙනාමොකද කරන්න හා එහෙනම් ඒවහම් පිටිනම් මේක කර් ඕෝනෙකි ල එක ගන්නවා. දැන් නමුත් මුලින්ම ඒකරපු උත්තමයක්ගේ එහෙම අදහ සත්තිබන්නේ. මංම කියන්නේ අන්නේ මුල් කෙනගේ අදහසට එන්න කියලයි. මුල්ස්්‍රාවකයාගේ අදහසටඉන්න පින් නත්නේ. පැහැදිලිනේද. එකන්නේ සිංහයෙක් දඩයමක් කලාට පස්සෙ පින් නත්නේ ඒක කටු ඇදලගන්න හිවලෙක් වෙන්න ඕන න අපි තේරුණ නිදම. සිංහෙක් දඩේමක් කලාට පස්සේ ඒක කටු කෑලි ඇදලගන්න හිවලෙක් වගේ වෙන්න ඕන ද අපි. එඒම වෙන්න ඕන නෑ ඒ උත්තමයෝ කළේ ඉදා අපි ගන්න ඕන කූමද. ඒගේ උත්තමය වෙදා කළේ බලන්න කළ යුත්ත කලා ඒ වෙලාවේ. ආපික් කළ යුත්ත හැටියට කරනවා. උපදින දේවල් අමන් ඒව බලාපපුරොත්තුුවෙන් කරපු එකක් නෙමයි. කොච්චරාපුරද බලන්න නැ නි එකංහි තන්න. ඔබ මට කොට්ටයක් පූජා කරනවා කියලා. ඔබේ ප්‍රාර්ථනාව තියෙනවා හැබැයි මට හොඳට සුවසේ ඉන්ඩ ලැබේවා සංසාරේ කියලා. ඔබට ඒකෙෙන් වැඩියෙන් සතුටු වෙන්න පුළුවන්ද. හෙමත් නැත්තන් අන ස්වන් වහන්සේ ධර්ම දේශනා කරලා වඩි නකොට හැම දාම රෑබෝවෙනවා ඒ සැතපෙන වෙලාව හැරි අපේ ස්වාවින් වහන්සේ සුවසේ සැතපේවා කියලා කොට්ටයක් පූජාකලොත් ඔය දෙකින් ඔබට සැනසන්න පුළුවන් මොන ප්‍රාර්ථනාවිදිද ඇත්තට ම හිතල බලන්ට ටික දෙවැනි ප්‍රාර්ථනාවිදී ඇයිඒ පළවෙනි ප්‍රාර්ථනාව කෙලෙසුන්ගෙන් තෙත් වෙලා යිතියෙන්නේ පළවෙනි ප්‍රාර්ථනාව රාගෙන් දවේශයෙන් තෙමිලදනෙද්ද. තෙමි ලැබැයි දෙවෙනි ප්‍රාර්ථාව එහෙමනෑ. හැබැයි එහෙම පිදූ කෙනට සසර උපදින දේවල් කර්මානුරූපව පින්නත්නී ධර්මතාවසයෙන් උපදිනෝොදනෙද්ද. උපදිනෝ පින්නත්න. ඔබේ දරුව අතින් පින්නත්නී පොතපත්ත ස්වාමින්න් වහන්සලට පූජාකරවන්ඩ ඉගෙන ගන්න. ඒ ඒ දරුවන්ට ඥානෙ ලැබින්න දෙවී. අදවෙන්න එෙමල පිල්න්නත්න්නේ. දැන් සමහ ඇතරම් හිදන්නවලන්න ඔබේ දරුවවතින් පන්සලේ ගෙනගන්න ස්වා ම් මේ කැන බුද්ධ ස්්‍රාවකය ප්‍රඥාවන්තයෙක් වෙන්න කියලායි. ඔබේ දරුවවතින් පොතපත පූජා කරන්න ස්වාමන් වහන්සේලාට අනේ මගේ දරුවට සංසාරය හොඳ ඥාන සම්පත් ලැබෙන්ඩ කියල ප්‍රාර්ථනාවකින් නෙමී එහෙෙනම් මොකටද. අනේ අපේ පන්සලේ ස්වාමීන් වහන්සේ හොඳට ධර්ම විනේ ගෙනගෙන. ඒයක්ත විශාර්ධයෙක් වෙලා උන්වහන්සේ මේ සංසාරයෙන් ගැලවිලා අපිත් ගොඩදාන්ට හයි ශක්තිය ලැබේවා. ඥානේ අපේ හාමුදුරුවන්ට ලැබේවා. ඒ ප්‍රාර්ථනාව කොච්ච රුත්තමයිති පින්නත්. එහෙම නැතිව උත්මොකද වෙන්නේ අපිට දීලා තියෙනවා හැබැයි එයාලට ලාබික. අරමුණ දූෂිතයිද නැද්ද අරමුණ දූෂිතයි පින්නත්න්නේ. ඒක හොඳටම තේරෙනවා. අපල තියෙන කාලට වැස්සේ වඋනත් බෝධන් වහන්සට පැන්වත් කරනවා. අපිට අපල නැත්තම් බෝධීන් වහන්සටත් පැන් නැත සිනහ වෙන්නනවෙේ පින්නවත්න. අපි රත්නත්්‍රය පාවිච්චි කරමින් ඉන්නවා පාවිච්චි කරනවා කියෙන වචනය ඕන පැත්තකින් බල අප රත්නත්ත්‍රේ පාවිච්චි කමින්ඉන්න ප. ඒනිසා මේවාදාාපි තේරුම්න්ගන්න නදැ. දොසත් දකිනවනවෙේ නැත්තිත් නෑ ඉතිං දොසක් තමයි. ඒ නිසා මෝහෙෙන් මි දෙන්න මෝහෙන් මිදන්න මෝහෙෙන් මිදන්න කියලා ප්‍රඥාව වැඩන්න ප්‍රඥාව වැඩන්න කියලා පූජාපවත්වනය එක නෙවෙයි කාරණය. මේ මොහොතේ ප්‍රඥාව වඩන්න වැඩක් කරගන්න. කොහොමද මේ මොහොත ප්‍රඥාව ධම්ම පදේ කියවන්න ධම්ම පදේ තියනවා මග්ගවක්ගේ ගාතාවක්. යෝගාවේ ජායති, භූරි, අයෝගාභූරි සංखයෝ ඒතන් දවේධා පතන් ඥත්වා භවාය විභවායච තතත්තානං නිවේසෙය යථ භූරි පවඩ්ඩති. මකදදේශනා කරන්නේ යෝගාවේ ජායති භූරි සමත විදර්ශනා වසයෙන් වැඩීමෙන් මයි ප්‍රඥාව වැඩෙන්නේ. යෝගා වේ වේ කිව්ව ගමන් ඒකෙන් මයි. සමත විදර්ශනා වසයෙන් වැඩී මෙ මයි ප්‍රඥාව වැඩෙන්නේ. එතකොට මේ මොහොත සමත විදර්ශන වඩන වනම් මේ මොහොත ප්‍රඥාව වැඩෙන්වත නැද්ද. මේ මොත දම් ප්‍රඥාව වඩ හැබැ පූජා පැවැස්තූත්තේ ප්‍රඥාව ලැබින්න පූජවාද ප්‍රඥාව කවද දන්න ඇතාම. ඒක මැරුණට පස්සේවින් ඩත් බැරි බැරි නෑ. කොච්රපි අනුවනයිදනේ අපි හැමදාම ලාබය හෙටක තියලනේ අද දුක්වි ඳන්නේ පූජාවත් එහෙම තමයි යෝගාවේ ජායිතී බූරී සමත විදර්ශනාවෙන් මයි ප්‍රඥාව වැඩෙන්නේ අයෝගා බූරි සංකයෝ ඒ සමත විදර්ශනා කර්මස්ථානාදිය නොවැඩීමෙන් බූරි සංකයෝ ප්‍රඥාව පිරිහෙනවමයි ඊළංගි නො ඒ තන්දවේ ධහ පතන් ඥත්වා බවාය විභවාච්ච මෙන්න මේ ප්‍රඥාව වැඩෙන එකත් ප්‍රඥාව නොවැඩෙන ක්‍රමයත් කියන මේ මාර්ග දෙකම දැනගෙන තතත්තානං නිවේසෙය යථබූරි පවද්ඩති. සැබෑම තතාගත ශ්‍රාවකයා ප්‍රඥාව වැඩෙන වැඩ පිළිවෙලෙහි යෙදෙනවා. ඔයි කියන්නේ සමත විදරසනාවන් වඩන්න පටන් ගන්නවා කියන එක. ඉති මේ මොත සමත විදර්ශණාවන් සයෙන් වැඩීමෙන් තමන්ගේ ප්‍රඥාව හදාගන්න නැතුව. අද මල් වටේට සෑයක් වටේට මල් හැඩතලවලට තියලයි විරලා නේ මට ප්‍රඥාව ලැබේවාගේ වට පින්හත්න මේක කවද්දම අවුල ිහිෙන්නේ. මං මේ කියන ප්‍රතිපදාව සමහරකිෙනකට රූක්ෂවෙන්න පුළුවන්. මීට වඩා හරි සොඳරු වෙන්න පුළුවන් හරි සැකෙලියක් වෙන්න පුළුවන් හරීම මේ පින්නත්නී තාම හොඳ සන්දර්සනයක් වෙන්න පුළුවන් අර පුදපු ජාපාත පවත්ව යන ගමන. නමුත් ඒක ලේසිනෑ මේ අවුල ලිහාගන්නේ ක නං. ඔය පින් අපි සංසාරයේ ඔයිට කල් එමුත් කලාද නැද්ද කලා. ඒ වගේම ප්‍රඥාව ලැබෙන්න්නේ කියලා අපි පින්ගං කොහොම කරන්න දතීත සංසාරය එදා ඒ කරල කරලා ලැබිච්ච ප්‍රඥාවනම් මේක ඇයිදැම් පාවිච්චි කරන්න නෙත්තේ මේ කියන එක තේරවා නේද පින්නත්න්නේ මේ මොහොතා අතාරලපායි කියල කනෝවේවා උපච්චගා බුදුහර වදාළමේක්ෂණය අතාරින්පාක්ෂණය යික්ෂණයතාර ඊළංඟක්ෂණය ගැන මට තියන්න බැරිනම් නිගමනයක් ඇයිමක්ෂණය මං අතාරීන්නේ ඊළංගක්ෂණයේ මැරෙන්න බැරිද පුළුවන් එහම් ඇයිම මේක්ෂණය අතාරීන්නේ ප්‍රඥාවන වඩ ඔබටත් මටත් තියෙන්නේ අවුරුදු හැටක් ඇැත්තෑවක් කියලා හිතු නට ඇත්තර මොබටත් මටත් තියෙන අවරුදු හැටක් හැත්ත වන්නේ වේ තියෙන්නේ මේක්ෂණය පමණයි. ඒක්ෂණය තමයි කරගන්න දෙයක්. ඒකයි කියන මේ මොහොතේ ප්‍රඥාව වඩන්න මෝහෙන් බිදඩ. එතකොට සමහර කෙනෙක් අන්තිම වසයෙන්ක දේශනා කරල ඉවර කරන්නන්. සමහර කෙනෙක් හිතන්න පුළුවන් එතකොට ධර්මස්ත්‍රවනය කරණ්ඩෝන කරපු හාම ප්‍රඥාව වැඩින් නැද්ද කියලා. තවත් සමහර කෙනෙ කියන සෝවාන්වෙන්න්න නම් භාවනා කරන්්ඩෝඕන්න ෑ බනැ හුවෝ මැති කියලනේ එහෙමත් මතවාද තියෙනවානේ ඒවත් නිරවුල් වෙන් ඩෝන පිවත්නී. වික්කිිත්ත චිත්තූ නකක්්ගූ සද්ධම්මං නැචපස්සතී කියල දහමෙතියෙන්නේ විසරුණු සතකින් කවදාක්වත් දහම දකින්න බෑ. එහෙනම් සෝවාන් වෙන්න උනත් මේ චතුරාර් සත්‍යය දකින්න නන් සිත සමාධදිගත වෙන්නම වෙනවද නැද්ද. සිත සමාධිගත විය යුතු මයි. ධර්මස්්‍රවනය කරද්දි සෝවාන් වෙනවා කියල කියන්නේ මතකතියාගන්න. ධර්මශ්‍රවනය ඇතුළේම භාවනාවේ ඉරියව්ව නැතිවනාට භාවනාවේ කාර්ය කෙරෙනවා. අදපි භාවනාව කිව්ව ගමන් ගන්නේ ඉරිියව්වන. තේරෙනවා නේද. අරවම්මත්ල මත දකුණු වත්ල තියාගෙන කයරජුවතියා ගැන ඒක ඉරිියව්ව ඒක භාවනාව නෙවෙයි. භාවනාව කියන එක එලියට පේන එකක්? නෙම. එලියට පේනෙමොකක්ද. ඉරිියව්ව. හැබැයි ඒරියව්වෙන් ඉඳගන කල්පනා කර කර ඉන්නවා විකුණොපු ඉඩමක් ගැන. දැම් භාවනාවද නෑ. දැම් භාවනාවනවෙයි. ඒ නිසා ඉරියව්වයි එළියට පේන්නේ භාවනාව කියන්නේ එළියට පේනය කන්න මේකෑ ඇතුළන්ත වැඩ පිළිවෙලා. එහෙනම් ධර්ම ශ්‍රවණය කරනකෑ ඇතුළේ වම්මත්ල මත දුණු අත්‍රතියාගෙන නැති වුුණට. ධර්ම ස්්‍රවණය කරනය එක ඇතුළපින් නොතුනේ භාවනාව වැඩනෝද නෙද්ද. භාවනාව වැඩෙනවා සමතයේ විදර්ශන වු ග්‍රයික හොඳටම තේරෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාව පිළිවෙලක් තියෙනවා. උන්වහන්සේ ඉස්සල්ල දේශනා කරන්නේ අනු පිළිවෙල කතාව. ආනුපුබ්බි කතා. දානකතා සීල කතා සග්ග කතා අදී වශයෙන්. පියවරින් පියවර පියවරෙන් පියවර ඔසවලා ඔසවලා උඩට අරගෙන? අනුපිළිවෙල කතාවින් බුදුහාමුදුරෝ කරන්නේ සමතයේ කාර්ය කරන එකයි. ධර්මස්ත්‍රවනය ඇතුළේ බුදුහාමුදුරුවෝ කරන්නේ සමතභාවනාවේ කාර්ය තමයි, අනුපිළිවෙල කථාව දේශනා කිරීමෙන් කරන්නේ. ඒ අනුපිළි වෙල කතා වතරතුර සිත බොහෝම සමාධිගත වනා කියල බුදුහාමුදුරෝ දකිනකොට. දුර ඊළඟට මයි දේශනා කරනන්නේ සාමුක්කංසික දේශනාවේ කැනෙ චතුරාර් සත්‍යය දේශනාව උන්න විදර්ශනාවේ අනුග්‍රහයි දුන්නා. එනම් ධර්මස්්‍රවනය තුළෙත් සමත විදර්ශනා සම්පූර්ණ කිරීමත්තිේ නොත නැද සම්පූර්ණ කිරීමත්තිී නොපන්නනති නැති නෑ. නැතේර නොට පිද ඒනිසා කවුරුහරි කියන නම් භාවනා නොකරපින්නත්නී ධර්මස්්‍රවනය කර ළම නිවන්දක් එම සෝවාන් වඩ පුළුවන් භාවනා කර්ඩ ඕන නෑ කියලා? භාවනා කරන්් ඕන නෑ කියන්නේ යාහෙනම් කියන් ඩෝඕන වම්වත්ල මත දකුන් වත්්‍ර දියාගෙන ඉඳනමින්්ඩෝ නැහහිලා. නැත්තන් ධර්මස්්‍රවනය ඇතුළෙත් භාවනාව කියන එක සම්පූර්ණ වෙනව පෙන්න්නතුන එතකොට තමයි ධර්මය අවබෝධ වෙන්නේ. තේරුුණාද මේ කාරණය පින්නත්නි ඇහැදිරිනේ එක හොඳට තේරුම් ගන්න. එතකොට මෙන්න මේ විදිහට පින්වත්ති ප්‍රඥාවේ අනුග්‍රහයගන්න ඕන ප්‍රඥාව වඩන්න ඕන මකක් සඳහාද? මෝහය දුරුුවීම සඳහා. ඉතින් ඔය අනුග්‍රහයි අරගෙන රාග දවේශමෝහ නැසුවා නං මතකතියාගන්න තව දුරටත් ඔබ නිවන ප්‍රාර්ථනා කළ යුතු කෙනෙක් නෙවෙයි. ඇයි නිවන තමා තුළින් විඳින කෙනෙක් වෙන නිසා. එනිසාපි නිවන් පතපත සතුටු වෙන්න නෙමේ නිවන තමා තුළින් විඳමින් සැනසෙන කෙනෙක් වෙන්ඩ ඕන. එකට මාර්ගය හදාගන්න හැම දෙනාටම මේ දේශනාවේ සඳහා උපකාරවේවායි ප්‍රාර්ථනා කරලා දේශනාව නිමා කරනවා. ආකාස්ඨාචබුම්ම්ටාදේවානාගමහි දෙකා පඥන්තන් අනුමෝදිත්වා චිරංරක්කංතුලෝක සාසනං චිරංරක්කංතුදම්ම දීසනන් චිරංරක්කංතුතුවංසදා